नमो तस्य भगवतु अरहतु सम्मा संबुद्धस्य। नमो तस्य भगवतु अरहतु सम्मा संबुद्धस्य। नमो तस्य भगवतु अरहतु सम्मा संबुद्धस्य। හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතවලට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙන්නේ. පිඟතුණී කලම් ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ තිරිණි සුබෝදා ඒ බිරිඳ ඒ වගේම පුතණුවන් වන රයන් අමරසිංහ පුතණුවන් ඇතුළුවේ පවුලේ පින්වතුන් එයාගේ උතුම් අරමුණු අභවට පත් වෙන්නේ ජූලි මාස 22 වෙනි දිනට 32 වෙනි උපන්දිනයේ සමරන මෙවන් රංගන අමරසිංහ වනේ දයාබර ස්වාමිපුරුෂයාගේ උපන්දිනයේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එතුමන්ට නිදුක් නිරෝගී භාවය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ බිරිඳ පුතණුවන් අද මේ ධර්ම ධාර්මයේ මහා පින්කම සිදු කරනවා. ඉතින් හැම දිනාට මුතුම් චතුරාරි සත්‍ය අවබෝධයේ ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ තිසකරන් වහන්සේට ආශිර්වාද කිරීමත් මේ උතුම් ධර්ම ධාර්මයේ පින්කමේ උතුම් අරමුණු බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් මේ මෙවන් රංගන අමරසිංහ මහත්මයා එතුමන්ගේ බිරිඳ තිලිනි සුබෝදා මහත්මිය ඒ වගේම රාය නමරසිංහ පුතණුවන් ඇතුළු මේ පවුලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන පිංගුතුණිය අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට සිහිපත් කරන්නේ ඔබේ ජීවිතයේ තුල දවස ගානේ තමන් දිහා ආපසු බලමින් තමන්ගේ ජීවිතයේ දිහා පුනරාවර්ජනයේදීලා ආපස්සට හැරිලා බලමින් දවසින් දවස පියවරෙන් පියවර ඉදිරියට දියුණු කරගත යුතු ගුණධර්ම පහක් පිළිබඳව මේ ගුණධර්ම පහ ධර්මයේ හඳුන්වන්නේ සීක බල ධර්ම කියලා. ඊටාම වැදගත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කරුණු පහ අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් වෙච්ච ශාක්‍ය වංශික කුමාරයෙක්. එයාගේ නම තමයි මහානාම. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කරලා නීග්‍රෝධාරාමේ වැඩ සිටිද්දී මේ මහානාම කියන ශාක්‍ය වංශික ශාක්‍ය කුමාරයා ඔහු බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුට බිරිඳක් ඒ වගේම දරුවා නමු දරුවන් හිටපු රන් රිදී මුතුමැණික් පරිහරණය කරපු කසීසලු පොරෝපු බොහෝම ධනවත් කෙනෙක්. එතකොට මේ දේශනාවේ සඳහන් වෙන ඒ කාලේ ගිහි අය තමන් අඳුන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔය විදිහට කියනවා. මේ මහානාම ශාක්‍ය කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අඹ දරුවන් ඉන්නවා. මම රන් රෙදි මුතුමැණි පරිහරණය කරන මම කසී සලු පොරවනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබ වටිනාම සලු බිලි පොරවනවා. ඒ කියන්නේ තමන් බොහොම ධනවත් කෙනෙක් කියලා තමන් ගැන අඳුන්න දෙනවා. එහෙම කියලා කෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඉති ව්‍යාපාර වෙලහෙල දාම් කරගෙන මේ අඹ දරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිතය ගත කරන මං කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා තමන්ව අඳුන්න දෙනවා. එහෙම කියලා කෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ තුනුරුවන් ගැන සද්ධාාවක් තියෙනවා. මම ගුණ ධර්මයක් පුරාගෙන ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්. නමුත් එදිනෙදා ජීවිතේ මේ ව්‍යාපාර වෙලහෙළදාම් කරගෙන මේ සමාජ මිනිස්සු අතර ජීවත් වෙනකොට මගේ හිත විපිලිසර වෙන අවස්ථාවක් තියෙනවා. මේ කෙලෙස් නිසා සමාජලාට කේන්ති යනවා, තරහ යනවා, සේවකයෝ එක්ක ගැටීම් ඇති වෙනවා, මිනිස්සු එක්ක නෑදෑයෝ එක්ක සමාජ වැඩ කරනකොට කොච්චරනම් එපා වෙනවා, කලකිරෙනවා, කේන්ති යනවා, තරහ යනවා. සාමාන්‍යයෙන් බැනගත්තේ නැහැ කියලා හිතමු. හැබැයි හිතට කේන්ති එනවනේ. එතකොට මෙවැනි අවස්ථාවල මගේ හිත විපිලිසර වෙනවා. ඊළඟට මහානාම ශාක්‍ය කුමාරයා ඇත්තටම තමන්ගේ හිතේ ස්වභාවය ඔබට
මේ කාරණේ ඔබ තුලින් බලනකොට පෙනෙයි සාමාන්‍ය මිනිස්සයන් හැටියට ඇත්තටම අපිටත් ওই ස්වභාවය ওই වගේ නේද කියලා. ඒ කාලේ දැන් බුදුහාමුදුරන්ගේ කාලේ පරිසරයත් එක්ක මහානාම සාක්‍ය කුමාරය කියන ස්වාමීනි මං ඉතින් පාරේ යනකොට කොච්චරවත් අනතුරු මට මුණ ගැහෙනවද? කුලප් වෙච්ච අස්සයෝ යනවා. ඇත්තු යනවා. ඒ කාලේ ඉතින් පාරවල ගියේ වද යාන වාහන වගේ අස්සයෝ බැඳපු අස්ස කරත්ත, ගොන්නු බැඳපු ගොන් කරත්ත ගිහිල්ලා තියෙනවා. සත්තු පාරේ හා මෙහා යනවා. අලින්ගෙන් ඉස්සර වැඩගත්තා. ඊළඟට බොහොම ධනවත් අය අලින්ගේ පිට නැගලා යනවා. රාජවරු රාජකුමාරු යනවා. මේ වගේ පාරවල් වල මේ සත්තු සහ සතුන් බැඳපු යාන වාහන එහි මෙහි යනවා. මේ සතෙක්ගෙන් සතෙක් කුලප්පු වෙලා එක්ක මේ වගේ රතේකින් මට අනතුරක් වෙලා මහපාරේ මම මැරෙන්නත් පුළුවන්. ස්වාමීනි ඔය පාරේ යනේනකොට කෙලෙස් සහිත දේවල් නිතර දකින්න ලැබෙන. රාගය විසිනු. يعني ඒ කාලේ සමාජයේ දැන් බුදුහාමුදුරුවෝගේ කාලෙත් ඔබ අහලා ඇති යම් වේසංගනම් එවැනි අය ඉඳලා තියෙනවා. එතකොට යම් යම් රජවරුන්ගේ ඒ රාජ්‍යවල එවැනි දැන් ඔය සිරිමා ඊළඟට අම්බපාලි වගේ වේසංගනම් ගැන සඳහන් වෙනවා. සමහර අය එවැනි අය ඒ සමාජයේ ඉඳලා තියෙනවා. එතකොට මේ අය සමහර පාරවල් වල යන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් අවුස්සලා කොහොම හරි ඒ අයව පොළඹව ගන්න උත්සාහ කරන කාන්තාව පාරවල් වල ඉන්නවා. එතකොට මහානාම සාක්‍ය කුමාරයා කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඉතින් අපේ කෙලෙස් ඇවිස්සෙනවා. සමහර ලාවට මිනිස්සු එක්ක පාර යනකොට රාගය ඇති වෙන රාගික දර්ශන දකින්න ලැබෙනවා. එතකොට රාගයත් ඇති වෙනවා. ඊළඟට ද්වේෂය. මිනිස්සු සමහරට මේ hina වුණත් ඇඟට එන මිනිස්සු දැන් අදත් ඉන්නවනේ. සමහර ලාවට කෙනෙක් මනුස්සකමට ඔබ hina වුණා වෙන්න පුළුවන්. ඇයි මොකද ඔබ hina වෙන්නේ කියලා අහන මිනිස්සු එහෙම අයත් ඉන්නවා. එතකොට මේ සමාජයක ජීවත් වෙනකොට අර කියපෝ මොකද මිනිස්යන්ගේ මේ චිත්ත සන්තානය තුළ හිත ඇතුලේ තියෙන්නේ ඔය කියන ක්ලේශයන් රාග ద్వේෂ මොහ එක්ක රාගය ඇවිස්සෙනවා එක්ක ద్వේෂය ඇවිස්සෙනවා එක්ක මොහේ. එතකොට මෙන්න මේ ක්ලේශයන් විටින් විට ඒ සිදුවීම් එක්ක ඒ පේන දකින ඇහෙන අරමුණු එක්ක හැම වෙලාවෙම මේ කෙලෙස් සහිත සමාජයක තමයි ඉන්න වෙලා තියෙන්නේ. එතකොට මහානාම සාක්‍ය කුමාරයාට තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය කාරණේ බුදුරජාණන් වහන්සේට කියලා කියන ස්වාමීනි හදිස්සියේවත් ඔය මහා පාරේදී මම මැරුණා. මේ රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් හිතට ඇති වෙච්ච වෙලාවක මම මැරුණොත් මං කොහේ යයිද කියලා මට නිතර හිතට බයක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මම මැරුණා මට ඒකාන්තයේ සුගතිය උපදින්න මා තුල දියුණු කරගත යුතු කරුණ මොනවාද ගුණධර්ම මොනවාද කියලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම දැනගන්න කැමතියි කියලා. දැන් බලන්න මේ මහානාම සාක්‍ය කුමාරයාගේ ප්‍රශ්නේ ඔබට වර්තමානයේ ඔබට කොච්චර වැදගත්ද කියලා. මේ අවුරුදු 2500කට විතර එහා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරිසරයත් එක්ක අහපු ප්‍රශ්නය අද සමාජයේ ඔබ ගලප ගන්න. අද ඉදාට වඩා කෙලෙස් ඇති වෙන දේවල් බහුලයි. අද සමහර ලාට රූපවාහිනී කම්පියුටර් මේ සමාජ මාධ්‍ය එදා තිබ්බේ නැති දේවල් මේ ෆෝන් එක කොච්චර මිනිස්සු නොමග යනවද? අද බලන්න මේ ස්මාර්ට් ෆෝන් නිසා මේ අන්තර්ජාලය මේ Facebook YouTube මේ වගේ මේ සමාජ මාධ්‍ය පරිහරණය කිරීම තුළ පාසල් දරුවෝ පුංචි දරුවෝ මොන තරම් අසභ්‍ය දේවල් විකෘති දේවල් සමාජය අහන්න ලැබෙනවද? ඊළඟට ඒවා නිසාම කොච්චර දරුවෝ සමාජයට මූණ දෙන්න බැරුව සීති විහානි කරගන්නේවා ජීවිතේ විනාශ කරගන්නේවා මහ විශාල විනාශ විපත් වලින් අවසන් වෙනවා. එතකොට එදාට වඩා අද සමාජ කෙලෙස් ඇති වෙන ඇවිස්සෙන විකෘති දේවල් මිනිස්සු නොමග යන දේවල් අද ලෝකෙම දේවල් දකින්න මේ පුංචි පොන්න එහි මුළු ලෝකෙම තියෙන කුණු කොටවල් ඔළුවේ දා ගන්න පුළුවන් සුළු මොහොතකේ. ඊළඟට පාරේ යන්නේනකොට කොච්චරනම් කෙලෙස් ඇති වෙන දේවල් එදා වගේ නෙමෙයි එදා රස් යුගිය මේ කරත්ත වගේ නෙමෙයි අද යන යාන වාහනත් එක්ක කොච්චරනම් දවසකට වාහන අනතුරු ඔබ බලන්න ලංකාවේ ජීවත් වෙන කෙනෙක් බොහෝ වෙලාවට විදේශ රටවල් වල පාරවල් වල යම් විනයක් යම් මට්ටමින් හරි තියෙනවා. අපේ රටවල් වල ඔබ ලංකාව දිහා බලන්න සමහර ලාවට පොඩ්ඩ වැරදිච්ච ගම බැනගෙන තමන්ගේ දෙමව්පියෝ මතක් කරගෙන එක්ක පොල්ලක් අරගෙන
සමාජ කුණුහරුප වැලක් කියාගෙන එන්නේ ඩ්‍රයිවර්ට ගහන්න. පුංචි අනතුරක් වෙච්ච ගම මිනිස්සු අට වෙලා එක්ක වාහන කුඩු කරන්න මිනිස්සුන්ට ගහන්න මේ වගේ සමාජයේ පාරවල් වල බලන්න කොච්චර සමාලාට බස් පාර මැද්දි නවත්තගෙන ඩ්‍රයිවර්ලා ගහ ගන්නවා. වාහන කුඩු කර ගන්නවා. ඇඟට කපනවා. එතකොට මේ වගේ මේ පාරේ අනේනකොට කොච්චරනම් අනතුරු තියෙනවද? අද සමාජය තුල වෙනදාට වඩා රාග, දේශ, මෝහ ඇවිස්සෙන දේවල් වැඩි. අද සමහල්ලාවට කෙනෙක් ගෙයින් එළියට බැහැලා ගිහිල්ලා ආපහු එනකම් හවස ගෙදරට එන තාක්කල් කීයක්නම් අනතුරු වලින් බේරිලා බේරිලාද මේ ගිහිල්ලා ගමන ගිහිල්ලා ආපහු ගෙදර එන්නේ. ඒ නිසා මේ සමාජ ජීවත් වෙනකොට උදේ ඉඳන් හවස වෙනකම්ම මේ රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් එක්ක ඒවා ඇවිස්සෙමින් හිතේ තරහ යනවා, කේන්ති යනවා, කලකිරෙනවා, එපා වෙනවා. තුන් මේ වගේ අරමුණු එක්ක තමයි සාමාන්‍ය සමාජ මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට මහානාම සාක්‍ය කුමාරය අහන්නේ ස්වාමීනි හදිස්සියවත්ම හිත විසිරිච්ච වෙලාවක, කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක, කේන්ති ගිය වෙලාවක මැරුණා. හදිස්සිය මැරෙන්න උනොත් මං කොහේ ආයිද? දුගතියක වැටෙයිද? මට ලොකු බයක් තියෙනවා. දැන් බලන්න ඒ බය සෝවාන් වෙච්ච කෙනාට තියෙන විදිහක් නෑ. යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඒකයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ඒකාන්තෙන් ආරක්ෂිතයි. ඔහු ගහලා මැරුවත්, පාරේ හැප්පිලා මැරුණා, මොන විදියකට වද දීලා මැරුවත්, ගින්නෙන් පුච්චලා මැරුවත්, දැන් බලන්න සාමාවතිය තුළු 500ක් ගිනි තියලා ඒ ගොඩ නැගිල්ල ඇතුලේ ගින්නෙන් පුච්චලා මැරුවා මහගන්ධිය. 500 දෙනාව අනාගාමි වුණා. සුද්ධාවාස බඹලෝ ඉපදුණා. බිම්බිසාර රජුරුවන්ව වද දීලා වද දීලා කන්න නොදී හිර කුටියක දාලා වද දීලා වද දීලා මැරුවේ. හැබැයි සෝවාන් වෙලා අපාය වැටුනේ ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. එහෙනම් අපිට පේනවා යම්කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරගෙන සෝවාන් ඵලයට පත් වුණා නම් අන්න එතනින් එයා සදහටම සතර අපායෙන් මිදිලා. සෝවාන් වෙච්ච කෙනෙකුට උපරිම උපදිනවා නම් උපදින්නේ ආත්මහතයි කියනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයේ කාය උපදින්නේ. කොච්චර ප්‍රමාද වුණත් ආත්ම හතක් ඇතුළත සුගති සහිතව දෙව්ලොව හරි මනුලොව හරි බොහෝ දුරට දිව්‍ය ලෝකෙ තමයි උපදින්නේ. ඒ අය එතන මාර්ගඵලවල අනාගාමී වුණාට පස්සේ සුද්ධාවාස බඹලොව ඉපදිලා හිපිරිනවන් පානවා. සතර අපායෙන් සදහටම මිදෙනවා සෝවාන් වෙච්ච කෙනෙක්. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙක් තුල අපායගාමි අකුසල් සියල්ල ප්‍රහාණය වෙලා තියෙන. ඒ නිසා ඔහුට නම් අර බය ඇති වෙන්නේ නැහැ. අන්න එහෙමනම් මේ බය මේ කියන කාරණේ පුතජන ජීවිතයක් ගත කරන ධර්මයක්. දැන් මහානාම සාක්‍ය කුමාරය අහපු ප්‍රශ්نين පේනවා. ඔහුට බුදුහාඳුර ගැන සද්ධාාවක් තියෙනවා. ඔහු කියන ස්වාමීනි මට බුදුහාඳුර ගැන සද්ධාාවක් තියෙනවා. මං සීලාදී ගුණධර්ම රකින්න මන් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගන්නවා. ඒ ගත්තත් දැන් බලන්න මේ අත්දැකීම ඔබට නැද්ද කියලා. ඔබ සද්ධාවන්තයි. ඔබ බණ අහනවා. බණ අහන නිසානේ මේ බණ ටික හරි ඇහෙන්නේ ඔබට. එතකොට බණ අහන බණ ඇහුණාට කේන්තියක් නැද්ද? කොච්චර බණ ඇහුවත් කේන්තියන අවස්ථා කොච්චර තියෙනවද? පාරේ අනේනකොට කඩේකට ගියාම, වැඩක් කරගන්න ගියාම කොච්චර නම් හිතට තරහ, කේන්ති ඇති වෙලා, කලකිරිලා, එපා වෙලා සමහර ගමනක් ගිහින් ඉන්නේ කී දෙනෙක් එක්ක රණ්ඩු වෙලාද? එතකොට මේ හිතේ ස්වභාවය සමාජ ජීවත් වෙනකොට මේ බණ ඇහුවා කියලා මෛත්‍රිය ගැනත් දන්නවා. මෛත්‍රී ආනිසංසත් දන්නවා. මෛත්‍රී භාවනාවත් ගෙදර ඇස් පියාගෙන සියලු සත්ත්වෝ සූපත් වේවා, සූපත් වේවා කියලා ඕනතරම් භාවනාත් කරලා ඇත. හැබැයි සමාජයේ මේ ධර්මය අවබෝධ කරගන්න තෙක් මේ අනතුර තියෙනවා. අන්න ඒ නිසා කවදා, කොතන, කොයි මොහොතේ මොන අනතුරෙන් මැරුණත්
අපායකට නොඇටි යන්තම් හරි බේරිලා ධර්මාවබෝධයක් ලබන පැත්තට බේරෙන්න නම් මා තුළ මොන වගේ ගුණධර්මද දියුණු කරගන්න ඕනේ කියලා මහානාම සාක්‍ය කුමාරයා අහනවා. බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වනවා. ඔන්න ඔය කරුණු පහ ඔබේ ජීවිතයේ තුල දවස ගානේ ඔබ මේ කරුණු ඇති කරගන්නවා වගේම ආපස්සට බලන්න. අද දවස මං ගත කරේ කොහොමද? අද දවසේ මම මා තුළ සද්ධාව දියුණු කරගත්තේ කොයි විදිහටද? අද දවසේ මම මගේ ශික්ෂාපද පහ රැකගත්තද? අද දවසේ මං ගත කරේ කොහොමද? අද අඩු ගානේ මං එක බණක් හරි ඇහුවත් අලුතෙන් දහම් දැනුම ජීවිතයට එකතු කරගත්තාද? අද දවසේ පුංචි පිනක් හරි මං කරගත්තද? අඩු ගානේ සතෙකුට හරි කෑම ටිකක් දුන්නාද? මේ විදිහට දවස ගත කරපු ආකාරي පුනරාවර්ජනයේ කෙදිරගෙන ජීවිතය ආපස්සට මෙනෙහි කරා. අද දවසේ මම මේ ಗುಣධර්ම දියුණු කරගත්තා කියලා බොහොම සතුටින් දවසේ නිදා ගන්න යනකොට මේ ಗುಣධර්ම පහ සිහි කරගෙන නිදා ගන්නවා. උදේ පාන්දර නැගිටලා අදිෂ්ඨාන කරගන්නවා අද දවස පුරා මම කොහොම හරි සද්ධාව දියුණු කරගන්න. මගේ සීලාදී ಗುಣධර්ම අද දවසේ මම කොහොම හරි ආරක්ෂා කරගන්න. අද දවසේ මං බණක් දෙකක් හරි අහලා බණ පොතක් හරි කියවලා අලුතෙන් ජීවිතේට ධර්ම කරුණු එකතු කරගන්න. අද දවසේ මං පිනක් කුසලයක් කරගන්න. මොනවා හරි කාට හරි උදව්වක් කරන්න ලැබුණොත් මං ඒ උදව්ව කරගන්න. අද දවසේ මං මේ අනිත්‍ය ගැන පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ මේ ලෝක ධර්මතාවේ ජීවිත අවබෝධයට ධර්ම අවබෝධයට අවශ්‍ය විදිහට මේ ධර්ම කරුණු මෙනෙහි කරලා අද මම ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට ඔය අදිෂ්ඨානෙන් නම් දවස ගත කරන්නේ හිත වෙනදට වඩා රැකිනවා. ආරක්ෂා වෙනවා. අපි ඔයකින් එක අරගෙන බලමු. සද්ධාව. පිංගතුනි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස් බෝධි. අන්න සද්ධාව ධර්මයේ විස්තර කරපු හැටි. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීමයි. අන්න අපිට සද්ධාව ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ඒ අවබෝධ කරගත්ත දේ තමයි අවුරුදු 45ක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයේ. එහෙමනම් මතක තියාගන්න නිවරදි සද්ධාව ඇති වෙන්නේ දහම් දැනුමත් එක්ක. ධර්මීය වැටහෙන්න වැටහෙන්න ධර්මයේ තුලින් බුදුන් දකින්න ලැබෙන. ඒකනේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව ඇස් දෙකෙන් බලලා ඇස් දෙකෙන්ම දැකලා සද්ධාව ඇති කරගන්න උත්සාහ කරපු වක්කලි හාමුදුරු ගැන ඔබහල ඇතින්. මේ වක්කලි කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේ දහම් දේශන දිහා බලාගෙන කටහඬගෙන අනේ ලස්සනයි. හරි ලස්සන කටහඬ මිහිරි කටහඬ. අර බුදුරජාණන් වහන්සේගේ සතර දළදාගෙන් සුදු බුදුරැසක් විහිදෙනවනේ සාදු සාදු කීකිය. බුදුහාමුදුරගේ මේ රූපය ගැන මහා පුරුෂ ලක්ෂණ ගැන මේවා ගැන තමයි බල බල හිටියේ. ඔහොම හිටපු දෙය එකක් පිනක් තමයි. බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර වූ හිත පැහැදුනොත් අග්‍ර ආනිසංස ලැබෙන පිනක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දේශනා කරා වක්කලි ඇස් දෙකින් නෙමෙයි බුදුන් දකින්න තියෙන නිවරදිම ක්‍රමේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න. ඒ ධර්මයේ තුලින් මාව දකින්න පුළුවන්. වක්කලි යමෙක් හරියට ධර්මයේ දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දැක්කද සෝ මං පස්සති. ඔහු ඒකාන්තයෙන් ධර්මයේ මාව දකිනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන නිවරදිම සද්ධාව ඇති වෙන්න නම් ධර්මීය ගැන දැනුමක් තියෙන්න ඕන. එහෙම නැතුව මෙලෝ දහම් දැනුමක් නැතුව අපි ගම සමහරව ඉන්නවා. දැන් බුදු පිළිමයක් දැක්ක ගමන් සාදු සාදු කියලා වඳිනවා. චෛත්‍යයක් පන්සලක් ළඟින් යනකොට සාදු කියලා වඳිනවා. එයාටත් පිනක් රැස් වෙනවා. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ නමකට තුනුරුවන්ට අත් දෙක එකතු කරලා සාදුකාරයක් දීලා වැඳද්දත් ඒක විශාල පිනක් තමයි. හැබැයි මේ පින වගේම ඔහුගේ සද්ධාව බුදුහාඳුර පෙන්වන්නේ පරිප්ලව පසාදස්ස පඤ්ඤා නපරිපූර්ති කියලා. ඒක ඉල් පෙර සද්ධාව. ඒක ප්‍රඥාව පිරෙන්නේ නැති සද්ධාව. ඒ සද්ධාව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.
එක අචල සද්ධාවක් නෙමේ. එකට කියනවා අමූලිකා සද්ධා. එක වෙනස් වෙනවා සැලෙනවා. බුදුහාමුදුරේ උපමාවක් පෙන්වුවා මේක හරියට අර පරණැලක් වගේ. ඒ පරණැලේ උපමාව ගත්තාම ඔබට තේරෙයි ඒක බුදුහාමුදුරේ වැනි උපමාවක් පෙන්වන්නේ ඒ සද්ධාව වෙනස් වෙනවා සැනින් වෙනස් වෙනවා. දැන් පරණැල කියන්නේ ඔබ දැකලා ඇති ඔය කෙහෙල් ගස්වල මේ කෙහෙල් අතු තියෙනවා වේලිලා නිකන් කඩාගෙන හැපිච්ච ඒවට කියන පරණැල. හුලං හමනවා. උතුරෙන් හුලං හමනකොට අර වේලිච්ච කෙහෙල් අතු ටික දකුණු දිශාවට හුලගත් එක ඒ පැත්තට පැද්දිලා යනවා. දකුණෙන් හුලං හමනකොට අර පරණැල උතුරු දිශාවට පැද්දෙනවා. හුලං පැත්තට ඇදිලා යනවා. නැගෙනහිරින් හුලං හමනකොට බටහිර පැත්තට පැද්දෙනවා. බටහිරෙන් හුලං හමනකොට නැගෙනහිරට පැද්දෙනවා. හුලං එන එන දිශාවට එහෙට මෙහෙට හුලගත් එක වැනි වැනි තියෙනවා. මුලක් නැති අවබෝධයක් නැති අමූලිකා සද්ධාවත් ඔය වගේ. සමහරු මේ බුදුන් අදිනවා මේ බුදුහාඳුනට බැන බැන යනවා. මේ දානෙ දෙනවා මේ දීපු දානෙටත් එක අනිත් පැත්තට බනිනවා. කොහොමයි දැකලා නැද්ද? මේ පින්කම් කරනවා බලාගෙන ඉන්නකොට මේ සද්ධාව දෑත් නල්ලේ තියාගෙන බිම පෙරලිලා සාදු කියලා පුදුම සද්ධාවකින් වගේ මෙන්න ටිකකින් අර දීපු දානෙට කරපු පින්කම් වලට ඔක්කොටම බැන බැන යනවා. පොඩි දෙයක් ඇති සමාල්ලාවට අපි ගමු බුද්ධ පූජාව තියන්න කියලා. එතන ගිහිලා කවුරු හරි එක්ක රණ්ඩුවල පොඩි දෙයකට එක්ක හාමුදුරන්ටත් බැනලා අපි ආයේ එන්නේ නැහැ මේකට කියලා අර හාමුදුරන්ටත් බැනලා. එතකොට මේ වගේ පුංචි දෙයකින් සද්ධාව වෙනස් වෙනවා සැලෙනවා. සමහර ඕනම දැන් සද්ධාව තුනුරුවන් ගැන අවබෝධයෙන් අඳුනගත්තා නම් කර්ම කර්මඵල විශ්වාසයේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. එයාට බුදුන්ගෙන්තොර ධර්මෙන්තොර ශ්‍රාවක සංඝයාගෙන්තොර වෙන සරණක් නැහැ. මොකද එයා දන්නෝ තුනුරුව සරණ යනවා කියන්නේ මේ භයානක සංසාර දුකෙන් නිදහස් වීම පිණිස මගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මේ නිවන් මඟ පෙන්වන මගේ ගුරුවරයා හැටියට මම බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන. ඒ මාර්ගයේ හැටියට මම ධර්ම මාර්ගයේම අනුගමනය කරනවා කියලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන. ඒ මාර්ගයේ අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු ශ්‍රාවක සංඝයාව මං අනුගමනය කරමින් මමත් මේ මඟ ගමන් කරනවා. උන්වහන්සේලාව මං සරණ යනවා කියලා සංඝං සරණං කියත්. එතකොට මේ විදියට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා නම් වෙන වෙන මිත්‍යා දෘෂ්ටි පස්සෙ යන්න විදියක් නැහැ. හැබැයි සමහර අර අමූලිකා සද්ධාව තියෙනකොට එයා හිතනවා බුදුහාමුදුරුවෝ අපි අතනට ගිහිල්ලා බැලුවට ප්‍රශ්නයක් නැහැ නේද? එතනත් ඕක තමයි කියන්නේ. ඉතින් කොහෙන් හරි හොඳ දෙයක් නේ අපි මේ අහන්නේ. එතකොට ඒ වගේ කවුරු හරි කියන ඔය බුදුන් අඳිනවනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් බලන්න ඔය ධර්මයේ නාමෙන් කොච්චර මිනිස්සු සමහර වෙලාවට එක එක මිත්‍යා දෘෂ්ටික දේවල් කවුරු හරි දෙනවා මොකක් හරි පෙට්ටියක්. මෙන්න මේ පෙට්ටියට පහනක් තියලා ඉවරලා මෙන්න මේ විදියට වඳින්න කියලා. මොකක් හරි ගලක් දුන්නා කියලා හිතුවොත් මොනවා හරි මෙන්න මේකෙන් දියුණු වෙන්න පුළුවන් හරියනවා. එක්ක කවුරු හරි ඔබ දැකලා ඇති ඒ කීයක දැන් අමුතු අර එක එක මාළු ඉන්නවා බඩ තඩි පිළිම තියෙනවා අමුතු ජාතිය විකෘති එක එක රටවල් වලින් එක එක දේවල් ගෙනහලා දෙනවා. ආ මේක මේ හරියනවා දියුණු වෙන්න පුළුවන් මෙන්න මේකට පහනපත්තු කරන්න මේකට වැඳපල්ලා කියලා. ඒකටත් අඳිනවා. අර වගේම සද්ධාවෙන් වඳිනවා. මේ බුදුහාඳුනටත් අඳිනවා. හරියනවා අන්න අතන්ට ඵලයල්ලා කිව්වොත් ඕන තැනකට. එතකොට මේ වගේ ඒ අපිට එතන සද්ධා වගේ පෙවුනට අන්න ඒ තියෙන්නේ අමූලිකා සද්ද. අර පරණැල වගේ වැනෙනවා වැනෙන. සෙලවි සෙලවි තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ධර්මයේ කරා යන කෙනා අවබෝධයෙන්ම දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයෙන් බුදුන් දැකලා හඳුනගෙන පැහැදුනා නම් ඔය වගේ සැලෙන්නේ නැහැ. ඒ නිසා අවබෝධයෙන් සද්ධාවට එන්න. නිතර බුදු ගුණ සිහි කරන්, ධර්මී ගුණ සිහි කරන්, සංඝ ගුණ සිහි කරන්. අඩුම ගානේ අල්ප මාත්‍රකින් හරි අවබෝධයෙන් සද්ධාව පිහිටන්නේ කර්ම කර්මඵල විශ්වාසයත් එක්ක.
ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය පිහිටපු කෙනාට තමයි අන්න අර කියන අවබෝධින් යුක්ත සද්ධාව ඇති වෙන්නේ. ඒ සද්ධාව කෙනෙක් තුල තියෙනවා නම් එයාට බුදුරජාණන් වහන්සේ ගැන නිතර බුදු ගුණ යාට සිහි වෙනවා. එයා නිතර ධර්මීය ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඔබ නිතර අවබෝධයෙන් බුදු සරණ ගිය කෙනෙක් නම් ඔබ බුදු ගුණ මෙනෙහි කරන කෙනෙක් නම් ඔබ අවබෝධයෙන්ම ධර්මයේ සරණ ගිය නිතර ධර්මීය ගුණ සිහි කරන කෙනෙක් නම් ඔබ අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණ ගිය නිතර සංඝ ගුණ සිහි කරන කෙනෙක් නම් මහා නාම ඔබ බය වෙන්න එපා කියව. ඔබ කවදා කොතන කොයි මොහොතේ මරුණත් ඔබේ කාන්තින් සුගතිය උපදිනවා. පින්වතුනි මතක තියාගන්න, සද්ධාව කියන්නේ මහා පුදුම පුණ්‍ය බලයක්. අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා මයි සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරාය. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඉපදුනා නම් සබ්බේතේ සග්ග පරාය, මේ සියලු දෙනා සුගති පරායන වෙනවා කියේ. ඒ නිසා මතක තියාගන්න, තුනුරුවන් ගැන නිතර සද්ධාවෙන් තුනුරුවන් ගුණ සිහි කරන කෙනා කවදා කොතන කොයි මොහොතේ මොන අනතුරේ මොන විපතෙන් මහපාරේ මැරුණත් එයා තුනුරුවන් ගැන සද්ධාවේ හිත පුරුදු කරපු අවබෝධයෙන් යුක්ත සද්ධාවක පිහිටපු කෙනෙක් නම් එයා ඒ කාන්ති සුගති උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දෙවනි කාරණේ මහා නාම, බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම, ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට ඔබට නිත්‍ය සීලයක් තියෙනවා. මොකද ගිහි ශ්‍රාවකෙගේ නිත්‍ය සීලේ පංච සීලේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාම සීවණෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. එතකොට ගිහි ශ්‍රාවකෙක් හැටියට නිත්‍ය සීලේ හැටියට පංච සීලේ ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ පොයි දවසට උපෝසත සීලේ ආරක්ෂා කරනවා. ඉස්සර සතර පෝයෙටම, පසළොස්වකට විතරක් නෙමෙයි, සතර පෝයෙටම උපෝසතය රැකලා තියෙනවා. අද අඩු ගානේ සතර පෝය නැතත් පසළොස්වකටවත් පෝයේ දවසට උපෝසත අෂ්ටාංග සීලේ හරි දස සීලේ හරි උපෝසත සීලේ සමාදන් වෙනවා, නිතිපන්සල් රකින්න. මෙන්න මේ ශික්ෂාපද ගැන, සිල් ගන්න එක නෙමෙයි, ගන්න එකක් පිනක් තමයි, ඒකට කියනවා සමාදාන සීලේ. විරති සීලේ ඒ ශික්ෂාපද හොඳට සිහියෙන් රැකලා ආරක්ෂා කරගන්නවා. දවසි ගානේ, ඒකයි උදේ පාන්දර නැගිටපු ගමන් අදිෂ්ඨාන කරගන්න, අද දවස පුරා මොනම හේතුවකටවත් මගේ ශික්ෂාපදයකට හානියක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. හොඳ සිහියෙන්. සමහර ලාවට සතෙක් මරන්න හිතෙනවා, එක්ක කුපි ගානක් හොදනකොට කූඹි ටිකක් ඉන්නවා, හෝම ටැප් එකට අල්ල දාන්න හිතෙනවා. එතකොට මතක් වෙනව නෑ මං ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්නේ. මොකටද මේ කූඹියෙක්වත් මරලා මම මගේ ශික්ෂාපදයක් කඩාගන්න. එතකොට ඒ වගේ සමහර ලාවට තමන්ගේ හිත එළමෙනකොට ඒ සැනින් සිහි වෙනවා. අපි හිතමු බස් එකේ යනවා, වැඩට යනවා, කකුල ළඟම කාගේ හරි පර්ස් එකක් වැටලා තියෙනවා. දැන් මේක ගන්න පුළුවා, ගන්න හිත එනවා, හිත කියනවා. සාධාරණ හේතුත් හිතෙන් කියන්න පුළුවන්. නාය තියෙනවා, ගෙදර ප්‍රශ්න තියෙනවා, මේක මේ දෙයියෝ දුන්නා වගේ කකුල ළඟටම ගෙනත් දීපු එක ගණින් ගණින් කියලා හිත ඇතුලේ හිත පොළඹවන්න පුළුවන්. හැබැයි අන්න තමන් ශික්ෂාපද ගැන සිහියෙන් ඉන්න කෙනා හිතනවා මම අදින්නා දාන වීරමණී ශික්ෂාපදන් සමමන් හොරකමේ වළකිනවා කියලා ශික්ෂාපදයක පිහිටපු කෙනෙක්. මට අයිති නැති නොදුන් දෙයක් කිසිම දෙයක් මං ගන්නින් නෑමයි. අන්න අදිෂ්ඨානේ විරති වලකිනවා. ඒ සීලේ බිඳෙන්න යන අවස්ථාවේ සීලේ සිහි කළ වලකිනවා විරති. ඊළඟට අපි හිතමු ඔබට ඕන තරම් නොමග යන්න, වැරදි කාම සීවණේ දෙන්න, ඔබ පොළඹව ගන්න බලෙන්ම කවුරු හරි උත්සාහ කරනවා. ඔබට ඕන තරම් අවස්ථාව තියෙන. හැබැයි ඔබ අදිෂ්ඨාන කරගන්නන්නේ නැහැ මං වැරදි කාම සීවණේ දෙන්නේ නැහැ, මං ශික්ෂාපදයක පිහිටපු කෙනෙක්. අන්න තමන්ගේ සීලේ සිහි කරලා ඒ අවස්ථාවේ වලකින. බොරු කියන්න කටට එනවා නිකන්. කතා කර කර ඉන්නකොට නිතර කතාවේ ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බහුබහණී කෙනා කියලා. ධර්මයේ පෙන්නන නිතර සමහර වෙන්නේ නිකන් කටරයක වගේ, මැසිමක් වගේ.
අතාවෙම කියවනවා 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 මොනවා හරි මේ වැදගත් ධර්ම කරුණු වැදගත් දේවල් නෙවෙයි අනුන්ගේ විස්තර එහා ගෙදර විස්තර ගමේම විස්තර මුළු පත්තරේම තියෙන කුණු ගොඩවල් විස්තර කවුරු හරි එක්ක අනුන්ගේ හැලී කියෝ කියෝ ඉන්න චරිත ඉන්නවනේ බුදුහාඳුරු පෙන්නවා මහණෙනි නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට අකුසල් හතරක් නිතර සිද්ධ වෙනවා බොරු කියවෙනවා අර කියවනකොට දන්නේම නැහැ බොරු කියවනවා කේලම් කියවෙනවා කියන්න තියෙන වැඩිපුර ඕවා තමයි ඊළඟට පරුස වචන එක්ක කාට හරි බනිනවා කවුරු හරි අල්ලගෙන හිස් වචනම තමයි කාට තමන්ට ප්‍රයෝජනෙකුත් නැහැ අනුන්ට ප්‍රයෝජනෙකුත් නැහැ අහන කෙනාට වැඩකුත් නැහැ හිස් වචන එතකොට මෙන්න මේ වචනෙන් වෙන අකුසල් බොරුව කේලම පරුස වචන හිස් වචන කියන වචනෙන් වෙන අකුසල් හතර නිරන්තරයෙන් වෙනවා බහුබහණී කෙනාට අර නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා. ඒ නිසා ඔබ කතා කරනකොට සිහිය පිහිටවා ගන්න. හොඳ සිහියෙන් සතියෙන්. එතකොට ඔබ දන්නවා හිත හිතට එන්න පුළුවන් බොරුවක් කියන්නේ. ඒක හිතට ආවත් එතනින් වලකින්න පුළුවන් නෑ මම බොරු කියන්නේ නෑ. සමහරට කියන්න අරගෙන ඒක නවත්ත ගන්නවා. නෑ මම කියන්නේම නෑ. මොකටද බොරු කියන්නේ? මං සීලා ශික්ෂාපදයක පිහිටපු කෙනෙක්. අන්නේ විදිහට තමන්ගේ සීලය ගැන සිහියෙන් ඉන්නවා නම් දවස පුරා අපි හිතමු යාළුවෝ නෑදෑයෝ බේබද්දු ඉන්නවා බලෙන්ම ඇවිල්ලා හරි හරි ඔබ වියදම් කරන්න ඕනේ අපිනේගේ අපිනේ අද අපේ ගානේ කියලා බේබද්දු ඇවිල්ලා බලෙන්ම පොවන්න හදනවා වීදුරුවටත් දාලා අතටත් දීලා කට ළඟටම ගේනවා ඒ තමන්ට ශක්තිය තියෙන්න ඕනේ තමන්ට පෞරුෂයක් තියෙන්න ඕන නෑ මම ශික්ෂාපදයක පිහිටපු කෙනෙක්. කවුරු නිසාවත් යාළුවෙක් නිසාවත් කවුරු නිසාවත් මොනම හේතුවකටවත් මම මගේ ශික්ෂාපදයේ බිඳගන්නේ නෑ. එතකොට ඒ විදිහට තමන්ට ඒ ශික්ෂාපද ගැන අභිමානයකින් බොහොම ගෞරවයකින් තමන්ගේ ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම බය වෙන්න එපා කියලා. මහපාරේ මැරුණත් කොතන මැරුණත් සිල්වත් කෙනා ඒකාන්තින් සුගතිය උපදින. ඇයෝ සිල්වත් හැම වෙලාවෙම ඔහු පින් රැස් කරන කෙනෙක්. එහෙමනම් සද්ධාව දියුණු නම් සීලය දියුණු නම් සුගති යන කෙනෙක්. තුන්වෙනි කාරණේ සුත. සුත කියන්නේ දහම් දැනුම. සද්ධා සීල සුත. සුත කියන්නේ දහම් දැනුම. අද ඉස්සර වගේ නෙමෙයි දහම් දැනුම ඇති කරගන්න ඔබට කොච්චර මාර්ග තියෙනවද කියලා හිතා. ඔබ අහලා ඇති ඔබේ පරම්පරා ගානකට එහා සමහල්ලාවට ඉස්සර අපේ රටේ ඔය අනුරාධපුර යුගයේ arya වංශ දේශන පැවැත්වෙනවා කියලා භික්ෂුන් වහන්සේලා බණ කියනකොට තිස්ස මහරාමින් ඉඳන් මිනිස්සු පයින් යනවා කියන බණ අහලා අපි නිකන් ඒ කතා නැතුව අපි අපේ පුංචි කාලේ හිටු මේ අවුරුදු 30 40කට එහා නිකන් හිතා. ඉස්සර මේ ටීවි රේඩියෝ නැති කාලයක් අපිට තිබ්බනේ. සමාජලාව රේඩියෝ එකක් ගෙදර තියෙනවා. පරණ බැටරි කෑලි. බැටරි තලලා තමයි අර රේඩියෝ එකට දාගන්නේ. එතකොට ඕවා ඇහෙන්නෙත් නැහැ. ඉස්සර ගියේ අර සමහර පොයි දවසේ රැට බණක් ගියා, රැට පිරිත් ටිකක් ගියා ඔච්චරයි. ওই ගුවන් විදුලියෙම මාසෙකට එක්ක එක බණ. ඊට පස්සේ තමයි සෙනසුරාදා දීවිදාද බණ යන්න ගත්තා. අද වගේ මේ බණ යන නාලිකා ධර්මයේ යන ටීවී චැනල්, රේඩියෝ චැනල්, පැය 24ම බණ යන නාලිකා මේට අවුරුදු 20කට 30කට කලින් තිබ්බේ නැහැ. එතකොට අපි ආච්චිලා සීයලාට මේම බණ අහන්න වාසනාවක් තිබ්බේ නැහැ. ඉස්සර බණ පොත්ම ඔබ හිතන්නකෝ. පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ. ඕක තමයි ඔළුවේ තියාගෙන බොහොම සද්ධාවෙන් අපේ ආච්චිලා සීයලා පරණ මිනිස්සු වැඳගෙන හිටියේ. අද ඔබේ ගෙදරම ඔබ බලන්න බණ පොත් කොච්චර තියෙනවද කියලා. පත්තර, සඟරා, පොත්පත්, දහම් පොත්, දහම් ලිපි කොච්චර තියෙනවද කියුවේ නැතත්. කොච්චර බණ ඇහෙනවද? දවසකට බණ කීයක් අහන්න තියෙනවද? මොනතරම් වාසනාවක්ද? අන්තර්ජාලේ මුළු ත්‍රිපිටකේම භාෂා ගානනාවකේ කියවන්න පුළුවන්. ධර්මීය හොයන කෙනෙකුට, ධර්මීය අධ්‍යයනය කරන කෙනෙකුට අද ඕන තරම් බණ අහන්න, දහම් දැනුම ඇති කරගන්නේ වාසනාව ලැබිලා තියෙන. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන දවසකට එක බණ, අඩු ගානේ බණ දෙකක්,
ගෙදර විවේකෙන් ඉන්නවා නම් බණ තුන හතරක් හරි දවසකට අහනවා. මේකේ වටිනාකම තියෙන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ බණ අහනකොට පිනක් රැස් වෙනවා කියලා. කල්ප ගාන කානිසංස දින විශාල පිනක් බණ අහද්දි තමගේ ජීවිතේ රැස් වෙනවා. හැබැයි මේ බණ අහනකොට සමහර ලාවට ඔබට ගෙදර වැඩ ඔක්කොම නවත්තලා බණ මහගෙන පැය 24ම ඉන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ කාටවත්. හැබැයි මතක තියාගන්න දවසකට එක බණක් දෙකක් තුනක්වත් ගෙදර වැඩ පැත්තක තියලා වාඩි වෙලා කොටුවක ඉඳගෙන ටීවී එකක් ළඟ හරි වාඩි වෙලා හිත යොමු කරගෙන මේ දේශනාවටම මේ දේශනාවෙම අර්ථ මෙනෙහි කරගෙන හොඳ අවධානයෙන් බණ අහන්න පුරුදු වෙන්න. එක බණක් දෙකක් හරි එහෙම අහන්න. ඔබට මාසයක් දෙකක් තුනක් යනකොට ප්‍රතිඵල තේරෙයි. දවස ගානේ කොච්චර දහම් දැනුම. දැන් හිතන දවසකට එක බණක් අපි නිකන් ගමු. බණ 10ක් අහනවා වෙන්න පුළුවන්. හැබැයි එක බණක් වාඩි වෙලා සද්ධාවෙන් හොඳට හිත පිහිටවාගෙන බණ අහලා බලන්න. මාසෙකට බණ 30ක් විතර. මාස කීපයක් යනකොට බණ 100 ගන්න. ඔබට නොදැනීම ඔබට විශාල දහම් දැනුමක් ඇති වෙනවා සුතවත් භාවයේ. බණ අහද්දි මතක තියාගන්න හිතේ ධර්ම දේශනාවක් අහනකොට හිත දේශනාව තුල පිහිටලා නම් ඒතු ඒ වෙලාවට ඔබේ හිතේ රාග ද්වේෂ මොහ යටපත් වෙච්ච වෙලාව. බණ අහගෙන ඉන්නකොට දේශනාවේ හිත පිහිටවාගෙන රාගය ඇති වෙන්නේ, රාගය යටපත් වෙනවා. ද්වේෂ හිත ඒ මොහොතට යටපත් වෙනවා, මොහේ යටපත් වෙනවා. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන සද්ධාවෙන් බණ අහනකොට ඒ වෙලාවේ ඒ දේශනාව තුළ කොච්චර පුණ්‍යස්කන්ධයක් පුණ්‍ය සිතුවිලි කොච්චර නම් ජීවිතේ රැස් වෙනවද? විශාල පිනක් බණ අහන්නේ. පැයක් පුරා හරියට හිත එකඟ කරගෙන බණ අහනකොට භාවනාවක් වගේ බණ අහන්න පුළුවන්. විශාල පිනක් රැස් වෙනවා. ඒ නිසා දහම් දැනුම සුතවත් භාවයේ ඒ ධර්මයේම ඊළඟට පුරුදු වෙන්න පුටුවක වාඩි වෙලා හිටියා ගමනක් යන ගමන් වුණා. හැම වෙලාවෙම අර අහපු ධර්මයේ සිහි කරන්න පුරුදු වෙයි. ධර්ම මානසිකාරයකදී කවුරු හරි ගෙදර කෙනා හරි අල්ලගෙන ඒ අහපු ධර්මයේ කියලා දෙන්න සාකච්ඡා කරන්න. බුදුරජාන් වහන්සේ වදාළ මහා නාම ඔය විදිහට දහම් දැනුම පුරුදු කරන කෙනෙක් නම් කවදා කොතන කොයි මොහොතෙ මැරුණත් මහා නාම ඒකාන්තයෙන් සුගතියේ කියයි. ආයි බය වෙන්න දෙයක් නැහැ කි. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දීම, අතහරිනවා, ලෝභකම මසුරුකම දුරු කරලා අතහැරීම පුරුදු කරගන්න. මේක ලේසි දෙයක් නෙමෙයි. බුදුහාමුදුරේක තැනක පේනවා දානං යුද්ධංච සමානමාහු. මේ දානේ කියලා කියන්නේ යුද්ධයක් හා සමානයි. අපේ හිත ඇතුලේ මේ සංසාර පුරුද්ද තියෙන්නේ දීලම නෙමෙයි. ඒක අපි පුරුදු කරන්න ඕන දෙයක්. හිත හැම වෙලාවෙම දෙන්න හදනකොට ආපස්සට අදිනවා. එපා. මොකටද? අපරාධේ. මේ වැඩේට ගන්න පුළුවන්. අර දෙයට යොදවන්න පුළුවන්. සමහර වෙලාවට මේ කාරණේ ආපස්සට අදින්න ඕනෑවටම ඒ පුද්ගලයාගේ වැරදි කියන්න ගන්නවා. නිකන් තමන් සාධාරණීකරණය කරනවා. මට මේ දෙන්න බැරුව නෙමෙයි. අන්න එහෙම හිතනවා. මේ ওই මිනිසුන්ට ඔහම දුන්නාට පස්සේ ওই මිනිස්සු පුරුදු වෙනවා ඉල්ලගෙනම. නිකන් අතපාගෙනම මේ අතපයි තියෙන මිනිස්සු රස්සාවක් කරන්න බැරුව නෙමෙයි. අන්න ඒ වගේ කරුණු කීයක ඔබ ඕනතරම් ඔබ අහලා ඇතිනේ. ඔය කරුණු කියන්නේ දන් දෙන කෙනා නෙමෙයි. ඒ නිසා තමන්ට එක්ක කියනවා මේ ওই මිනිහාගේ කසිපු බොන මිනිහේ බේබද්දේ ඔය කුඩුකාරේ හොරේ ඔවුන්ට දීපුවාම ඔවුන් හොරකම් වලට ඉතින් අපි පෙළඹෙව්වා වෙනවා. එතකොට මෙහෙම මොනවා හරි කරුණු කීය කිය තමන්ගේ මසුරුකම ලෝභකම වහගන්න සාධාරණීකරණය කරන්න හිත පෙළඹෙනවා. ඒ නිසා අපි ගම් හිඟන්නේක් වේවා කවුරු හරි ඒ මරගෙන යන්නේ මේ මිනිස්සයා. හැබැයි අසරණ කෙනෙකුට යමක් ඉල්ලපු කෙනෙකුට අතපාගෙන ආපු කෙනෙකුට කාට හරි අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අපි යමක් ඒක පින අරගෙන යන්නේ අපි. අනුන්ගේ සිල් හොයන්න ගිහිල්ලා තමන්ගේ පින නැති කරගන්න එපා. අපේ බෝස
බෝසතාණන් වහන්සේ සිල්වතුම්ම හොය හොය සසරේ දන් දෙන්න ගියා නම් අදට සංසාරේ දා ආන පාරමිතාව පුරා ගන්න බැරුව අදටත් ඉන්නවා. උන්වහන්සේ පාරමී පුරද්දි දැන් සසරේ පාරමී පුරාගෙන ඇවිල්ලා අවසානෙට පරමත්ත පාරමිතාව පුරපු වෙස්සන්තරාත්මෙම හිතන් අනිත් ආත්ම පැත්තක තියමු. අපේ බෝසතාණන් වහන්සේ හත් වාරයක් මහ පොළොව කම්පා කර කර දන් දුන්න වෙස්සන්තරාත්මෙ. තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න දන් දුන්නේ ජූතකයට. ඔබ අහලා තියෙන ජූතක බමුණගේ විස්තරේ. මේ ජූතකයා සිල්වතෙක් කියලා කොහෙවත් නැහැ. ඔහු ආවේ අනේ මට මේ දරුව දෙන්න දරුකමට හදාගන්න ඉල්ලගෙන නෙමෙයි. මට වැඩකාරකමට මේ ළමයි දෙන්න දෙන්න කියලා ඉල්ලුවේ. තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න. අර රෞද්‍ර යකෙක් වගේ මේ ජූතක බමුණා ඒ වෙලාවේ තමන්ගේ අර චේතනාව දානමේ හිත කිලිටි වෙන්න නොදී දරුව දෙන්නගේ අත් දෙක අල්ලගෙන අර ජූතකයාගේ අත උඩ තියලා පැන් කෙන්ඩි අරගෙන පැන් වැඩුවා. මගේ ඇස් දෙක වගේ දරුව දෙන්න අද මන් දන් දෙනවා. මේ දරුව දන් දීමේ පිණෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා. මේ දරුව දෙන්න ඇතුළු අසංකීය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන්න මට ලැබේවා කියලා දරුව දෙන්න දන් දුන්නේ ජූතකයාට. ඊළඟට වෙසන්තර ආත්මි පුරාම තියෙන වෙසන්ත රජුරෝ හැම වෙලෙම හිතන්නේ ඉල්ලන ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න මට ලැබේවා ලැබේවා කියලා. අන්න චේතනාව සිල්වතුන්ටම දන් දෙන්න ලැබේවා කියලා නෙමෙයි, ඉල්ලන ඉල්ලන අධියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න මට ලැබේවා ලැබේවා කියලා. ඒ වෙස්සන්තර කතාවේ බොහෝ තැන් තියෙනවා. මහ පොළොව පවා ගිගුරුම් දෙමින් පාරමිතා සම්පූර්ණ වුණා ඒ විදිහට දන් දෙනකොට. වෙස්සන්තර කුමාරයා ඉපදිච්ච දවසේ සුදුසුදු ඇතින්න සුදු පාට ඇත්පැටියේ මාලිගාවේ ගෙනහල්ලා නවත්තලා ගියා. පණ්ඩර කියලා හැදින්නවා. විසන්තර කුමාරයාගේ හස්තිය බවට මේ රාජ්‍ය මංගල හස්තිය බවට පත්ුනේ මේ ඇත්පැටිය කියලා. මේ හස්තිය මහා පුණ්‍යවන්ත මේ දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍යමය හස්තිය. සර්වාභරණින් සරසලා නගර වීදි සංචාරය කරාට පස්සේ අකලට වැසි වස්වන්න පුළුවන් මේ හස්තියට. එතකොට ඒ වගේ නගරෙම මිනිස්සු සැලකුවා මේ හස්තිය තමයි මේ රාජ්‍යයේ සෞභාග්‍යයේ ලක්ෂණයක් හැටියට. අකලට වැසිවස්වන්න පුළුවන් මහා පුණ්‍යවන්ත හස්තියෙක් මේ. ඒ පින වෙස්සන්තර රජුරුව මේ ඇතා පිට නැගලා එක දන්සැලකට ගිහිල්ලා දම් බෙදලා ඊළඟ දන්සැලට යනකොට තමන්ට විරුද්ධ රාජ්‍යයක පිරිසක් ඇවිල්ලා වට වෙලා ඇතා ඉල්ලුවා අපිට මේ ඇතා දෙන්න, අපිට මේ ඇතා දෙන්න කියලා. ඒ වෙලාවේ අර ඇතාගේ පිටින් බැහැලා හොඬ වැල අරගෙන ඒ පිරිසගේ අත උඩ තියලා මේ මගේ විරුද්ධවාදී නේද, මුන් මගේ තරහකාරයෝ නේද, මුන්ට දෙන්නේ නැහැ කියලා හිතුවේ නැහැ. අර හස්තියගේ හොඬ වැල ඒ අයගේ අත උඩ තියලා පැන් කින්නීම් පැන් වැළුවා. මේ හස්තිය අද මන් දන් දෙනවා. මේ රාජ්‍ය වටිනාම වස්තුව හැටියට සලකන මේ ඇතා දන් දෙනවා. මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා ඇතා දන් දෙනකොට මහ පොළොව කම්පා වුණා. නගරවාසීන් පවා එදා කුපිත වුණා කියලා. අන්තිමට මාලිගාව වට කළ මිනිස් උද්ඝෝෂණය කරා මේ පමණ නොදැන දන් දෙන වෙස්තන්තරයා මේ නගරෙන් පන්නලා දාන්න ඕනේ. වංකගිරියටම යවන්න ඕනේ. මේ වෙස්තන්තරයා යකෙකුට හරි අපිවත් දන් දෙයි. මෙහෙම කියලා මිනිස් උද්ඝෝෂණය කරා. අවසාන පිය රජුරෝ මිනිස්සුන්ගේ උද්ඝෝෂණයට එකඟ වෙන්න වුණා. ඒ වෙලාවේ වෙස්සන්තර රජුරවන්ට කියනවා නගරවාසීන් කුපිත වෙලා ඔබ හෙට වංකගිරියට යන්න සූදානම් වෙන්න කියලා. කැමැති වුණා. ඒ වෙලාවේ සතුටින් කියා හිටියා මට හිසිසේ මේ රාජ්‍යයේ දම්පින්කම් කරන්න විදිහක් නැත්නම් වංකගිරියට ගිහිල්ලා මං තවුස් දම් පුරනවා. ඒක මට සැපයි කියලා. එහෙම හිත හදාගෙන කැලියට ගිහිල්ලා තවුස් දම් පිරුවා. එතකොට අපිට මේ ජාතක කතා මේ දේශනා දිහා බලනකොට අපේ බෝසතාණන් වහන්සේ පාරමී පිරුවේ ওই විදියට. ඒ නිසා පින්වතුනි කාට හරි සතෙකුට හරි කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දෙන්න ආත්ම 100ක් ආනිසංසයි කියන සතෙකුට දුන්නා.
ඒ නිසා මිනිස්සෙකුට අසරණයෙකුට ඕනම කෙනෙකුට උදව්වක් උපකාරයක් කරා ඔබේ ශක්ති පමණින් පින්කම් කරා ඒ පින සිහි කර කර සතුටු වෙන්න ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන පින සිහි කර කර මම මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා තමන්ගේ පින මෙනෙහි කර කර පින වැඩුවා ඒක භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් ඒකට කියනවා ත්‍යාගානුස්සතිය බුදුරජාන් වහන්සේ වදාළ මහානාම් කෙනෙක් තුල ඔන්න ඔය විදිහට ත්‍යාගයේ දියුණු කරන කෙනෙක් නම් එයා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒකාන්ත සුගතිය උපදින අන්න දැන් සුගතිය උපදින්න කාරණා හතරක් අපි කතා කරා සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය පස්වෙනි එක තමයි ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ ධර්ම කාරණා නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥාන. ඒකට කරුණ කීපයක් උපකාර වෙනවා. බාහිරින් සද්ධර්ම ශ්‍රවණයයි තමන් තුල තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. අහන ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඔබ ආලෝක සූත්‍රය අහලා ඇති මේ ආලෝක අහනවා කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ දීපු උත්තරේ තමයි සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. සද්ධාවෙන් නිවන කරා යන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මය අහන්න. අන්න හොඳට නිවරදි ධර්මය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරපු පිරිසිදු නිවරදි ධර්මය සද්ධාවෙන් අහන්න. සුසුසා ලබතේ පඤ්ඤා අපමත්තෝ විචක්කනෝ. ඒ ඇසු ධර්මය ප්‍රඥාව ලැබෙන තෙක් අප්‍රමාදීව විචක්ෂණේ කරන නුවණින් විමසනවා යෝනිසෝ මනසිකාරයේ දෙන්න කියලා. එහෙනම් අහන ධර්මය තමා තුලින් විමසමින් මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි මේ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මේක හේතු නිසා හටගත් දෙයක් හේතු නැති වෙනකොට නැති වෙනවා මේක දුකයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මයේ හැටියට පවත්වන්න බෑ අනාත්මයි මෙන්න මේ ගැඹුරු ධර්මයේ තමා තුළින් විමසමින් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් අන්න එයා ප්‍රඥාව වඩන කෙනෙක් මහානාම කෙනෙක් තුල ඔය ප්‍රඥාව දියුණු නම් වඩන කෙනෙක් නම් ඔහු ඒ කාන්ති සුගති උපදිනවා කියේ ඔන්න කරුණ පහ අර මහානාම සාක්‍ය කුමාරයාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහානාම යමෙක් තුල ඔන්න ඔය කරුණ වඩ කියන්නේ සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගයේ වඩන කෙනා. එයා තුල තියෙන බල ධර්ම පහ සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඔන්න ඔය කරුණ පහ ඔබේ ජීවිතය තුලත් පුරුදු කරන්න, දියුණු කරගන්න, වර්ධනය කරගන්න ඔබ දක්ෂ වෙන්න. දවස ගානේ මේ දේශනාව ආරම්භයේදී මම සිහිපත් කරා උදේ ඉඳන් නැගිටපු ඉලේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න අද දවසේ මං සද්ධාව දියුණු කරගන්න අද දවසේ මං සීලේ කොහොම හරි දිවිහිමියෙන් අද දවසේ මං සීලේ ආරක්ෂා කරන අද දවසේ මං අලුතෙන් දහම් දැනුම බණක් හරි අහලා අද දවසේ අලුත් ධර්ම කරුණක් ජීවිතේ එකතු කරගන්න අද මං පිනක් කරන්න ලැබුණොත් කාට හරි උදව්වක් කරලා පින් රැස් කරගන්න අද මං භාවනාවක යෙදෙන අනිත්‍ය මෙනෙහි කරන නිදාගන්න ගිහිල්ලා ආපස්සට බලනවා ජීවිතේ අද දවස මං ගත කරේ කොහොමද අද දවස මගේ සද්ධාව අද මං බුදුන් ඇන්දද සද්ධාවට හානි වෙන දෙයක් මගේ අතින් වුණාද අද මං මගේ ශික්ෂාපද පහ කොහොමද රැකගත්තේ අඩු ගානේ පුංචි හරි මතක් වෙනවා මගේ අතින් බොරුවක් කියුණානේ අද කියලා මතක් වෙනවා එතකොට අපි ආයතින් සංවරයට එනවා ආයතින් සංවරයට එනවා කියන්නේ මම ආයිනම් මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ආයිම සීල පිරිසිදු කරගෙන ඒකයි අපි නැවත නැවත සීල් ගන්න භික්ෂුන් වහන්සේලා ඇවැද්දෙසලා පිරිසිදු වෙනවා. ඒවට ඇවැද්දෙස දෙසන්න පුළුවන් ශික්ෂාපද තියෙනවා. සමහර ශික්ෂාපද මහානත් පුරලා ඒ විනය කර්ම කරලා පොහි කර්ම කරලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ සීලේ පුංචි පුංචි අඩුපාඩුකම් හදාගන්න. එතකොට මේ වගේ ගිහි ශ්‍රාවකෙක් නැවත නැවත පන්සිල් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගන්න. එතකොට ওই විදිහට දවස ගත කරපු ආකාරය ආපස්සට බලමින් දවසින් දවස පියවරෙන් පියවර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඉදිරියට වඩාගෙන 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 යනකොට ඔබටම තේරෙයි මා තුල දැන් හොඳ සද්ධාාවක් තියෙනවනේ දැන් මගේ සීලය ඉස්සරට වඩා ගොඩක් බලවත් දැන් මා තුල හොඳ දහම් දැනුමක් තියෙනවනේ
දැන් මගේ ත්‍යාග සම්පත්තිය අතහැරීම මගේ ප්‍රඥාව දැන් ගොඩක් දියුණුයි මම නම් දැන් මැරුණා සුගතිය කියලා තමන්ට තමන් ගැන විශාල විශ්වාසයක් හැම වෙලෙම තමන්ගේ හිත තුලින්ම ගොඩ නැගෙනවා අන්නේ දේ ගොඩ නගා ගන්න උත්සාහ ගන්න ඒක සීක බල ධර්ම වඩන කෙනාට තමන් තුලින් ගොඩ නැගෙන විශ්වාසයක් ආත්ම විශ්වාසය අන්නේ ආත්ම විශ්වාසි ධර්මයේ තුලින් ගොඩ නගා ගන්න ඉතින් ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න මේ වාසනාවම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඉතින් පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ තිලිනි සුබෝදා මහත්මිය ඒ වගේම පුතණුවන් වන රයන් අමරසිංහ පුතණුවන් ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ ජූලි මාස 22 වෙනි දිනට 32 වෙනි උපන්දිනයේ සමරන මෙවන් රංගන අමරසිංහට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදේ දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද. ඉතින් තරුණ යුවලක් ඉතින් තමන්ගේ ස්වාම පුරුෂයාට ඒ බිරිඳ දරුවා මේ පවුලේ හැමෝම එකතු වෙලා හැමෝගේම අරමුණ උතුම් ධර්ම අවබෝධේ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. තියාගේ එකම අරමුණ තමයි මේ ජීවිතය තුළ උතුම් ධර්මයේම අවබෝධ කරගෙන ඒ තමන්ගේ ස්වාමියාට බිරිඳ දරුවන් හැම දිනාටම උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. තියාගේ නමින් මිය පරලොව ගිය වර්ග પરම්පරාගත සියලු ඥාති තම තමන් සිහිපත් කරගන්න බණ අහපු ඔබ හැම දිනාම සිහිපත් කරගන්න ඔබ නමින් මිය ගිය ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටමත් මෙවන් රංග නමරසිංහ මහත්මයාට තිරිනි සුබෝදා ඒ මහත්මිය රයන් අමරසිංහ පුතණුවන් ඇතුළු මේ පවුලේ හැම දිනාටමත් ඒ අයගේ සුජීවත්ව ඉන්න සියලුම දෙමාපිය ආදී ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියන ආශිර්වාදය. ඉතී වගේම ධර්මදේශකයන් වහන්සේට අපටත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ හැම දිනාමත් ඔබ හැම දිනාමත් ධර්ම ශ්‍රවණය කළක් වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.